විහාරස්ථානයට පැමිණි අගමැතිතුමා ප්‍රථමයෙන් ආගමික වතාවත්වල නිරත වුණා. වසර 267කට වඩා පැරණි මේ විහාරස්ථානයේ ඉතිහාසය ශ්‍රී වික්‍රමරාජසිංහ රජුගේ පාලන සමය දක්වා විහිදී යනවා. ශ්‍රී වික්‍රමරාජසිංහ රජුගේ අනුග්‍රහය යටතේ බේරුවල මස්සල්ලගොඩ ප්‍රදේශයට වැඩම කළ සපුගොඩ ආනන්ද ස්වාමින් වහන්සේ මෙම විහාරස්ථානය ඉදිකළ බවට ඉතිහාසයේ සඳහන්. රමණීය භූමියක පිහිටි විහාරස්ථානයේ නුවර යුගයේ ලක්ෂණ ප්‍රකට කරන බුද්ධ ප්‍රතිමා දැකිය හැකිවීම විශේෂත්වයක්. මෙරට වෙහෙර විහාරස්ථාන සංරක්ෂණයට සහ ප්‍රතිසංස්කරණයට රජය සෑම පියවරක්ම ගන්නා බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. මම හිතන්නේ කිසිම ආණ්ඩුවක් මේ කාලේ කරා වාගේ මෙහෙම ආධාර උපකාර කරා කියලා. පක්ෂභේදයෙන් තොරව ආණ්ඩුවක් හැටියට මේ රටේ පන්සල් ශක්තිමත් කරන සමහර විහාරස්ථානවලට ආධාර උපකාර තිබෙනවා. අනික් පන්සල්වලට ආධාර උපකාර නැහැ. අන්න ඒ විහාරස්ථාන දිහා බැලලා ඒ ආධාර උපකාර ලබා දෙන්නයි අපි ක්‍රියා කරන්නේ. මේ මුළු පළාතම දවල වර්ණ වෙන්නේ මුස්ලිම් වරයෙකුගේ තීන්තවලින්. මේ පළාතේ හැම පන්සලක්ම වගේ මම ප්‍රතිසංස්කරණය කරේ ඒ මිස්වර්ගයේ තීන්තවලින් තමයි. හැම චෛත්‍යයක්, හැම පන්සලක්, හැම ධර්මශාලාවක් මේකක්. මෙහෙ අපි ඉතාමත්ම සමගියෙන් සහෝදරත්වයෙන් සිංහල මුස්ලිම් අපි කට්ටිය ඉන්නේ. මේවා නොදන්න සමහරුන්ට ජාතිය කරපින්නාගෙන ගිහිල්ලා රටගෙන තියෙන. අපි හැබැයි ජාතින් ඔක්කොම එක්කව කරලා මේ පළාත් අපි දිනුනු. විහාරාධිපති පූජ්‍ය තිනියාවල පාලිත ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි පුණ්‍යෝත්සවය සංවිධාන කර තිබුණා. පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු යන මහත්වරුන්ද, මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක්ද මීට එක්ව සිටියා.